මේ නැවේ කන්ටේනර් 4644ක් තියෙනවා මේකෙන් 764ක් හැසඩස් වේස් ගණයට අයිති කියලා ඇමරිකානු නැෂනල් ට්‍රාන්ස්පෝටේෂන් සේෆ්ටි බෝඩ් එක දැනුම් දීලා තියෙනවා මේ රට බාසල් කන්වෙන්ෂන් එකට අනුව වැඩ කරන්නේ 1992 අපි මේක අස්සම් කරලා තියෙනවා ඒ අනුව මේ වාගේ උපද්‍රවකාරී අපද්‍රව්‍ය රැගෙන යන ෂිප් එකක් අපේ වරායක් කරා යනවා නම් ගරු කතානායකතුමනි ප්‍රයර් ටු ඉන්ෆෝම් කියලා කන්ඩිෂන් එකක් තියෙනවා මුලින්ම දැනුම් දීලා ගන්න ඕන මම අපේ මධ්‍යම පරිසර අධිකාරියෙන් විමසුවාම එහෙම එකක් ඇවිල්ලා නැහැ මේ නැව තව දවස් 15කින් විතර වාගේ ලංකාවට එන්න නියමිතව තියෙනවා මම කියන්න කැමති මේ නෞකාවේ ඉන්ධන ගැලුම් මිලියන් 1.8ක් තියෙනවා මේ නෞකාව යම් අනතුරකට භාජන වීමේ ඉඩක් තියෙනවායි කියලා ඇමරිකානු හෝම්ලන්ඩ් සෙකියුරිටි එකක් දැනට කියලා තියෙනවා මේක අපි දන්නවා මේක ලංකාවේ ඒජන්ට් විදිහට ඉන්න කම්පැනිය විතර විශාල කම්පැනියක් මේකේ භයංකාර තත්ත්වය තමයි ශ්‍රී ලංකාව වෙත අන්තරාය කර ද්‍රව්‍ය ටොන් 764ක් රැගෙන යමින් සිටින බව කියන එක ඇමරිකානු මාධ්‍ය වලින් වාර්තා වුණා මේ නෞකාවේ බහලුම් ඒ 4700න් කන්ටේනර් 56ක තිබුණේ පුපුරන ද්‍රව්‍ය ලිතියම් අයන් බැටරි විකාදන ද්‍රව්‍ය ගිනිගන්නා ද්‍රව්‍ය විවිධ අන්තරායකර ද්‍රව්‍ය සහ නවන කාණ්ඩයේ හෙවත් ක්ලාස් 9 අන්තරායකර ද්‍රව්‍ය ඇතුළත් වෙලා තිබෙනවා කියන එක තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම අනෙකුත් බහලුම් 4644 තුල තිබුණ දේ ගැන තවමත් විශ්ලේෂණය කරමින් සිටිනවා. අපි දැනගන්නට තිබෙනවා කිසිම අවසරයක් මධ්‍යම පරිසර අධිකාරියෙන් අරගෙන නැහැ. ඒ වගේම මම අවධාරණය කරන්නට කැමති අපේ රටේ කවුරුත් නොදැන මෙහෙම භාණ්ඩ අපේ රටට අපේ රට ඩෙස්ටිනේෂන් එක හැටියට කරලා එවන්නෙත් නැහැ. ඒ නිසා මේක ඉතාමත්ම නරක තත්වයක් ඇත්ත වශයෙන්ම මේ බෝල්ටිමෝ බ්‍රිජ් එකේ නැව හැපුණ නිසායි අපිට දැනගන්නට ලැබුණේ මේක ලංකාවට එන නැවක් කිය. ගරු කතානායකතුමනි විපක්ෂ නායකතුමයි චත්තේ රත්නත්තුමයි ඉදිරිපත් කරපු මේ කාරණේ සම්බන්ධව මේ වෙනකොටත් මධ්‍යම පරිසර අධිකාරියේ පරීක්ෂණයක් පවත්වනවා. ඒ වගේම මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දීලා නැහැ. මේ සම්බන්ධව දැනුම් දීලා තිබුණේ නැහැ. අපි මේ වෙනකොට රේගුවටත් වරායටත් දැනලා තියෙනවා. ඒ ගැන වහම් පරීක්ෂණයක් පවත්වනවා. ඔබතුමාලා කියපු කාරණේ ආයත මේ නැව පිච්චිනිසා තමයි මේ මේ භාණ්ඩ මොනවාද කියලා හිතන් දැනගන්න ලැබිලා තියෙන ඒක නිසා මේ ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වලා මේ සභාව දැනුවත් කරන්න කටයුතු කරනවා 2013 පමණ නිර්මාණය වුණු රෙගියුලේෂන් එකක් තියෙනවා කමර්ෂල් හබ් රෙගියුලේෂන් කියලා මේ කමර්ෂල් හබ් රෙගියුලේෂන් එක හරහා සමහර නීති රීති බලපවත්වන්නේ නැති ආකාරයට අපේ රටට භාණ්ඩ හා ද්‍රව්‍ය එනවා ඒ හිදස උපයෝගී කරගෙන තමයි මීට කාලයකට පෙර එක්සත් රාජධානියෙන් අපේ රටට ඔබට මතක ඇති කන්ටේනර් 263ක් ඇවිල්ලා ඒක රට ඇතුළටත් ආවා රාජ්‍ය ඇමතුමනි සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල් එකට මේක ඉන් ඇඩ්වාන්ස් දැනුම් දිය යුතුයි මේක සම්බන්ධව ආණ්ඩුව වැඩිහත් වෙනවා කියලා මොකද මේ ටර්මිනල් එක පෞද්ගලික අංශයෙන් කරන්නේ මේ දවස්වල අපේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීතුමා කරපු ප්‍රකාශයක් අනුව මේ රටේ ඒ පාස්කු ප්‍රහාරයට විදේශීය මැදිහත්වීම් ගැන විශාල වශයෙන් කතා වෙනවා. දැන් අද වෙනකොට අපේ රටට අයත්ව තියෙන කච්චතිව් දූපත අපිට අහිමි වෙන්න යනවාද කියන විශාල සැකසංකත් මතුවලා තින ඒ අපේ පැවැත්මම විදේශීය මැදිහත්වීම් තුල අභියෝගයට ලක් වෙන තත්ත්වයක් මතුවලා තිනවා. ඒ ඊයේ මම ඔබතුමාගෙන් ප්‍රශ්නයක් මතු කරපු වෙලාවේ මගේ අතින් මම පිළිගන්නවා මගේ අතින් වැරද්දක් වුණා තානාපති කාර්යාලය කියලා කියුණා ඔබතුමාගේ ප්‍රකාශයේ තානාපති කාර්යාලය කියලා සඳහන් කළා නැහැ. හැබැයි මේ ඔබතුමාගේ ප්‍රකාශයේදී ඔබතුමා කරපු ඊටාම පැහැදිලිව ඔබතුමා ප්‍රකාශ කළා තිනවා වගකීතු කතානායකවරයෙකු ලෙස මෙතුක්කල් නිහඬව සිට රටේ මහජනතාව වෙත අනාවරණය නොකළ සිද්ධියක් අදමා ඔබට ප්‍රකාශ කරන්න කැමැත්තෙමි. ඔබතුමා ඔකට වෙනම විවාදයක් ඉල්ලන්න කරු මත්තුමා. ඒක තමයි කියතුනි මේකෙදි පැහැදිලිව සෙල් රාජකාරීන කජේන්ද්‍ර මැතිතුමා ඔබතුමා ඉතා වැදගත් කාරණයක් අනාවරණය කළා මේ ගරු සභාවට. ඒ කියන්නේ අර අරගලකාරී සමයේදී ඔබතුමාට විවස්ථාවට පිටින් රටේ ප්‍රධාන වගකීම ඒ කියන්නේ ජනාධිපති වගකීම බාර ගැනීම සඳහා දෙස් විදෙස් ඇතැම් කණ්ඩායම් බලපෑම් ඇති කරපු බවට මේ ගිතා බරපතල තත්වයක්. ඒ නිසා ගරු කතානායකතුමනි මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා සාකච්ඡා කරන්න මේ සභාවේ ඉදිරි සතියක දින දෙකක විවාදයක් දෙන්න. ඒ වගේම ගරු කතානායකතුමනි මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා ඒ පිළිබඳව සොයා බැලීම සඳහා මේ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත තේරීම්කාරක සභාවක් පත් කරන්න.